පළාත්පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ වී තිබෙනවා. එම කොමිසමේ සභාපති නීතිඥ නිවල් පුංචිහෙවා ප්‍රකාශ කළේ අද පෙරවරු 10:30ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ බවයි. පස්දිනකකින් සමන්විත මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් සිව් දෙනෙකු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටිනවා. මෙම සාකච්ඡාවේදී මැතිවරණයේ පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් වන අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. පළාත්පාලන මැතිවරණය එළමෙන නවවනදා පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා. මැතිවරණයේ නියමිත දිනට පවත්වන බවට මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයටද දන්වා සිටි නමුත් නිසි ලෙස මුදල් නොලැබීම ඇතුළු අවශ්‍ය සෙසු පහසුකම් නොලැබීම මත මැතිවරණය ලබන නවවනදා පැවැත්වීමට නොහැකි බවට අධිකරණයට මැතිවරණ කොමිෂන් සභාව කරුණු වාර්තා කළා. පවතින තත්ත්වයේ හමුවේ ලබන නවවනදා මැතිවරණය නොපැවැත්වෙන බවත් යළි ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය අද දින ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව දින නියමයකින් තොරව කල්ගිය පළාත්පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරනු ඇති. මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම මෙන්ම නිසි ලෙස තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළු අවශ්‍ය සෙසු සේවාවන් නොලැබීම මත මෙලෙස ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමීමට සිදු වුණා. කෙසේ වෙතත් මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සහ සිවිල් කණ්ඩායම්වලින් මෙන්ම ජනතාවගෙන්ද බරපතල චෝදනාවක් රජයට එල්ලවෙමින් පවතිනවා. ජනාධිපතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළේ නීත්‍යානුකූල ලෙස මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැති බවයි. මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති බවද, මුදල් තිබුණත් මැතිවරණයක් නැති බවද ජනාධිපතිවරයා එදින ප්‍රකාශ කළා. කිසිවිටත් ඇමරිකාව ඉන්දියාව ඇතුළු රටවල් රසක්ද පළාත්පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට රජය කටයුතු කරනු ඇති බවට අපේක්ෂා දල්වා සිටිනවා. මේ අතර මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක්ද අධිකරණය වෙත යොමුව තිබෙනවා. මේ අතර ආණ්ඩුවේ ඉලක්කය ජනාධිපතිවරණය බවත් මේ නිසා පළාත්පාලන මැතිවරණය කල් දමමින් සිටින බවටත් ෆෙඩරල් සංවිධානය චෝදනා කරනවා. බැලු බැල්මට අපිට පේනවා ජනාධිපතිවරණය තමයි ඔවුන්ගේ ඉලක්කය කියලා. ජනාධිපතිතුමා බලය බෙදා හැරීම පිළිබඳව කතා කරනවා. හැබැයි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. බලය බෙදා හැරීම ගැන කතා කරනවා. බලය බෙදා හැරලා තියෙන ඊළඟ ව්‍යුහය පළාත් පාලන ආයතන, ඒක මාර්තු මාසෙ 20න් පස්සේ මහජන නියෝජිතයෙන් තොර ආයතනයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කතාව සහ භාවිතාව අතර බරපතල පරස්පරතාවයක් තිබෙනවා. ආණ්ඩුව මේ මොහොතේ කිසිදු මැතිවරණයකට සූදානමක් නැති බව තමයි අපිට පෙනී ගිහිල්ලා තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.